ගණේවත් දේව සෝත්‍රද? ගුරුනාංශ දේවත් තුනේ. නෑ නෑ මේ 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 මේවා මේ වෙන එකක්. වෙන එකක්. පුතා එක වැදගත් කාරණාවක් කතා කරන්නත් එක්කයි ආවේ. අරකගේ ඉඩම් විකිනෙල්ල ගැන වෙන්නදී. අම්මේ මේ ඕවා ගැන නම් ආයේ මා නෑ නෑ පුතේ. ඒක ගැන නෙමෙයි. පුතා ඔය බඳින්න යන ගෑනු ළමයා ගැන. ඔව් ඉතින් ඇයි? මොකද ඒ ගෑනු ළමයා ගැන? කවුද කින්ද මන්ද අපි මුකුත් දන්නේ නෑනේ පුතේ. වෙලාවට මං කියන්නම්කෝ. දැන්ම හදිසි වෙන්න ඕනේ නෑ. එහෙම කියලා කොහොමද? එතකොට ඊළමගේ දෙමව්පියෝ? එතකට මිනිස්සු? වාසගම. වා අදාළ වෙන්නේ නෑ. අදාළ වෙන්නේ නෑ. තෙයෝ සාක්කි. එහෙම කියන්නේ කොහොමද පුතේ? ඕන කරන දේවල් ඔක්කොම තියෙනව නම් ඒව මුකුත් අදාළ වෙන්නේ නෑ. වාසගම වග ඒව ඔක්කොම අපි දැනගන්න ඕන. ඒව අදාළ වෙන්නේ නෑ. කිව්වම අහන්නකෝ ඉතින්. පුතේ. උඹට මේ මොකද වෙලා තියෙන්නේ? කෙල්ලෙක් දැක්ක පළියට නම්බුවයි පරම්පරාවයි සේරම මතකුණාද? ඔබ ගැන හිතන්න පුළුවන් පස්සේ. ඔබ නම් මේ කතා කරන්නේ හොඳ සිහියෙන් වෙන්න බෑ පුතේ. මම මේ කතා කරන්නේ හොඳ සිහියෙන්. අම්මා කලබල වෙන්න එපා. මං ඒ ඔක්කොම බලා ගන්නම්. එහෙම බෑ. මේවා පිළිවෙලට චාරිත්‍රානුකූලව කෙරෙන්න ඕන. ඉස්සෙල්ලම මම ගිහින් දෙමව්පිය එක්ක කතා බහ කරලා මනමාලිව බලලා ගම්බින් බලලා. හා හා සේරටම කලියෙන් පුතේ ගෑනු ළමයාගේ කේන්දර කුපිය ගෙනල්ලා දෙන්න. මං අපේ සෙනෙවි අයියට දීලා බලවන්න. මේ එයා දන්න කෙහෙල් මලක් නෑ. මම දැන් පරක්කු වෙලා දිනා අර වතුර විදුරු ලැස්ති කරන් අරන් එන්න. මම යන්න ඕක. තේරුමක් නෑනේ නංගී. නිකන් අතින් වියදම් කරගන්නව විතරයි. ලැබෙන දෙයක් නෑ. ඉතින් ඇයි එහෙනම් යන්නේ? රමල්ගේ බල කිරීමට. කොහෙද? එයා කැමති නෑනේ මං රස්සාවක් කරනවට. හැබැයි තවත් නම් මං එයා කියන දේවල් අහහා ඉන්නේ. රස්සාවක් ලැබුණොත් මං නම් යනවා. ඔයාට නම් කෝස් කළ සර්ටිෆිකේට්ස් ටික හරි තියෙනවා. මට හැමවත් නෑ. මට නම් ඉතින් ජොබ් එකක් හොයාගන්න ක්ලේසි වෙන්නේ. අයියෝට මියුසික් ටැලන්ට් එක තියෙන්නේ. ඔයා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. අම්මා කියනවා වගේ කවදා හරි දුක් විඳින්නද? හරියට කරොත් තැනක් නැති වෙන්නේ නෑ නංගි. රමල් වගේ විකාර නොකර. දැන් ඔයා ඉක්මනට ජොබ් එකක් හොයන්න හිතාගෙන ඉන්නේ. රමල් කියන දේවල් හැම වෙලාවෙම අහහා ඉන්න බෑනේ. මම ওই පත්තරෙහිම් බල්ලා හොඳ එකක් තිබුණොත් ඇප්ලිකේෂන් දානවා. වඩවලක පොතේ ඇප්ලිකේෂන් දාන්න ඕන කියන්නේ? ජොබ් එකකට තාත්ත. ඔයා කලබල නොවී ඉන්න. සිරිනාද සර් ලව්වා මම හොඳ ජොබ් එකක් සෙට් කරලා දෙන්නම්. එයා කොහෙන් ජොබ් දෙන්නද? ඇයියානේ, එයා ලොක්කෙක්නේ. එයාට කන්ටැක්ට්ස් ඇතිනේ. ඒකනේ. අනිත් එක ඉතින් එහෙම කෙනෙක් රෙකමන්ඩ් කරපුවාම ඕන තැනකින් ගන්නවා. ඒ වගේ කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් තියෙනවා නම් ඉතින් ඒක වටිනවා. මං කියලා බලන්න. මනුස්සයා නොකර ඉන්න එකක් නැහැ. හිත හොඳයි. ඔය මියුසික් ක්ලාසිකේ කියන්නේ ඉතින් පොළුවේ අනම්මනක් නැහැ නේ. තාත්තේ මට ජොබ් එකක්. ඔයාට තව කල් තියෙනවා. ඉස්සෙල් ඉගෙන ගන්නකෝ. මොකක්දන්නේ තව මොනවද ඉගෙන ගන්නද? මියුසික්. ඔයා තමයි කවදා හරි මගේ ටැලන්ට් එක ඉස්සරහට ගෙනියන්න ඉන්නේ. ටික ලෑස්ති වෙන්න ඕනේ. හා. දැන් උඹත් ළඟදීම ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන්න යන්නේ ආ. ඇයි උඹට ජලස්ද? පිස්සු දැන්ට අපේ උඹට ඉරිසියා කරනවාද? අපිට සන්තෝසයි. ඒකයි කියන්නේ. තුලිකයි බිස්නස් එක කරගෙන ගියාවිව. මම ඉතින් පුරුදු විදියට මේ ට්‍රීවිල් එක ලෝනු. ඉතින් බිස්නස් එක උඹේ නම රෙජිස්ටර් කරගනින්. එතකොට හරිනේ බං. ඒක හරියන්නේ. බිස්නස් එක දුලිකගේ නමට රෙජිස්ටර් කරගෙන ඔහොම කරගෙන ගියාවේ. මට තියෙන ඊට වඩා ලොකු ටාගට් එකක්. ඒ මොකද්ද? මං කවදා හරි දවසක ඔය වලව්වේ හොටෙල් එකක් දානවා.
ඒක මාර ටාගට් එකක් නේ. ඇයි උඹලා හිතන්නේ මට බැරි වෙයි කියලාද? එතකොට සිරිනාදකාරයා මිනිහට නේ ඕක. හැබැයි මචං මේක ලේසි වැඩක් නෙමෙයි. මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. මේක දීර්ඝ ප්ලෑන් එක. එතකොට මේක නේද දුලීක දන්නවද? මම මේ පළවෙනි වතාවට උඹලට කියන්නේ. ඒක ඉතින් දුලීක දැනගන්න ඕනේ. උඹලා දෙන්නගෙන් මට සපෝට් එකක් ඕන නිසායි මම උඹලට කිව්වේ. මොකද කවදාරි දවසක උඹලා දෙන්නටත් ඒකේ ෂෑස් තියෙනවා. මොනවාද ෂෑස්? නෑ. දෙන්නකො පණ ඇරලා සපෝට් එකක්. අද කාලේ ඔය කොළඹ පැත්තේ ඉන්න සල්ලිකාර මිනිස්සු මාර කැමතියි මචං ඔය ඇවිල්ලා දවසක් දෙකක් ඔය වලව් වල රෙස්ට් එකක් ගන්න. ඒක නිකන් ඔය මේ පොඩි මේනි එකක් වගේ දෙයක්. හැබැයි වලව්වේ පෙනුමට හානියක් නොවෙන්න පොඩි රිපෙයාර එකක් දීලා ගත්තනම් මෙහෙම මෙහෙම කරනකොට පොපියුලර් වෙනවා. මං කියන්නේ අපි ප්ලෑන් දියත් කරමු ඇන්ට අයියා. ඕන දෙයක් වෙන්න කියලා. මේක අවදානම් වැඩක්. මේක මොකද අවදානම් වැඩක් කියන්නේ? නෑ මේ වෙන කතාවක් ඒක. මට හොඳ නැති හින්දා වෙන්න තියෙන නවත්ත ගත්තා. නෑ මේ අපේ යාළුවට වෙච්ච වැඩක් ගැන කී කී හිටි. ආ. ඇන්ටන් මේ අද වැඩ ගොඩක් තියෙනවා. යන් අපි. හරි හරි. ද මොනක් තියෙන වැඩ? මොකක්ද අනේ? ඔයාට මතක නැද්ද? මම ඔයාට කිව්වා අර ලාබෙට බඩු වගේ බලන්න යන්න තියෙනවා කියලා. කම්පියුටර්ස් එහෙම. තව තැන් දෙක තුනක් බලලා හොඳ එකක් බලලා අපි ඕඩර් කරමු. ඕඩර් කරන්න පුළුවන් ඉතින් ඕවා ගන්න සල්ලි කොහෙන්ද ඇති අතේ සත පහක්වත් නැහැ. හරි. මං එක බලා ගන්න කියලා ඔයාලට කිව්වනේ. දැන් අපි යමු. යා. හරි. ගිල්ලෙන්නම් ගිල්ලෙන්න. පොඩි මොකද මේ අහස වල ගැට ගන්න කල්පනා කරන්නේ උදේ පාන්දර මම මේ කල්පනා කළේ ඔයාලා කියපු කාරණාව ගැන මොකද්ද අර සිරිනාද සර්ට කියලා අපේ කෙල්ල දෙන්නට රස්සාව හොයා ගන්න පුළුවන් කීප එක පොඩි මං ඔයාට කිව්වේ කල්පනා කර කර ඉන්න නෙවෙයි ඒ මිනිස්සුන්ට කියලා ඒ වැඩේ කරගන්න කියලා අනේ මන් දන්නේ ඔයා මොකක් හරි කිව්වහම හිත හිතා ඉන්නවා විතරයි මහත්යනම් කරලා දෙයි. ලැබෙන්න හරි නොලැබෙන්න හරි ඉස්සර වෙලා වචනේ දාලා බලන්න. එහෙම ඉතින් එකපාරටම ඉල්ලන්නේ හරි නෑනේ. එතකොට ඉතින් මේ අපි යාගේ මොන හරි කඩා වඩා ගන්න හදනවා කියලා. ඊකමගේ සංගීතයත් හොඳ නෑ. එයා ඉන්නේ වගේ සංගීතයෙන් දනේ. ඕකට ඉතින් පස්මහ බැලුම් බලන්න එපා. මන්නම් කියන්නේ අපි මෙහෙම කරමු. අපි යාට ඩිනර් එකට එන්න කියලා කියමු. ඊට පස්සේ හිමීට මේ කරනවා අපි කියමු. එතකොට අපි යාට නැහැ නෑනේ. හොඳට ඉතින් කන්න බොන්න දෙන්න. හොඳට සල්ලි තියෙන්න ඕනේ කොඩි. මම ඒක දන්නවා. ඒ වගේ මිනිස්සුෙකුට දෙන්න කියලා මෙහෙම මේ කරෝල කෑල්ල පුච්චලා සම්බුල් ටිකක් එක දෙන්න බෑනේ. එහෙනම් ඉතින් ලෑස්ති කරන්නකෝ. පලක් ඇති වැඩක් නේ නේද? කරන්නත් එපායි. හැබැයි ඉතින් මේ යා තනියමයිද දන්නේ හා ඒ පාර ඔයා හදන්නේ මේ වැඩේ ඉස්සරහට දාලා ඔයා ගර නිකන් කන්න බලන්නේ පිරිත යාළුවන්ට කන්න දෙන්නද මේ 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 මේවා නම් හරියන්නේ නැහැ මේ කේල්මල් යාළුවෝ නෙමෙයි අනේ මං කියන්නේ යාගේ වයිෆ් ඒ මනුස්සයා කසාද බැඳලාද බැඳලා ඇති ඉතින් මං හිතන්නේ දරුවොත් ඇති මං මෙහෙම කරන්නම්කෝ මං කියන්නම් මේ වයිෆුයි බබාලයි එක්කම එන්න කියලා එතකොට හරිනේ ඕ ඉතින් තනියම ඉන්න කියන එක හොඳ මදිනේ. අමතක නොවන ඩිනර් එකක් දෙමු. ඔයා ඉදින් සැලකිල්ලෙන් ඉවුවොත් රහයිනේ. ඔන්න කිව්ව කතාවක්. නෑ මං කිව්වේ. හා දැන් ඔයා ඔය කියන්නේ මෙච්චර කාලයක් මං ඔයාලට රහට උදව් දුන්නේ නෑ කියලානේ. අනේ ඉතින් අන්තිමට කොච්චර කළත් මෙච්චර තමයි. නෑ ඔයා ඔක හිතර ගන්න ඕනේ නෑ ඔච්චර.
කොහොමාරි කෙල්ල දෙන්න හොඳ රස්සාවකට දාගත්තොත් අපි ගොඩනේ නැද්ද? අපි නිදහස්නේ. ඒක නම් ඇත්ත. මොනිසි නදයි මං අයියා හම්බෙන්න කියලා සෑහෙන දවසක ඉඳන් බලාගෙන හිටියා. මම ජගත් මල්ලි. අපි දෙන්න එක බඩවැල කඩාගෙන ආවේ නැති වුණාට සහෝදරයෝ. මොකද කිව්වේ? ඔව් අයියා. අපි දෙන්න සහෝදරයෝ. හම්ස කොහෙද මගේ සහෝදරයෙක් උනේ? ඈ? මොකද කියන්නේ? ඇයි අයියට අම්මා කිව්වේ නැද්ද? මං ගෙදරට ඇවිත් අම්මට මේ හැම විස්තරෙම කිව්වායි. දැන් එතකොට මේ හම්සද මේ උරුමයක් ගැන කියාගෙන යන හාදයා? ඈ? හොඳයි හම්බෙච්ච එක. ඔව් අයියේ. අපි සහෝදරයෝ. එහෙනම් දා අපි දැන් දෙපැත්තරලා ඉන්න එක තේරුමක් නැහැ නේදයි? නෑ 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 තේරුමක් නෑ. ඔව්. තේරුමක් නෑ. අයියේ. අපි දෙන්න කතා බහ කරගෙන රාලා මිතාත්තගේ දේපල බෙදාගමු නේදයි? හොඳයි හොඳයි. ඔව්. ඔව්. බෙදාගමු බෙදාගමු. මං දෙන්නම් කුඹුරු මේ උරුමේ. මේ යකෝ. අපේ තාත්තට ළමයි දෙන්නයි. ඒ මායි මගේ නංගි. එච්චරයි. රාලා මිතාත්තා. කියන හැටි විතරක් අනේ අයියේ අයියා එහෙම කතා කරන්න එපා. දැන් එතකොට කොහොමද කතා කරන්න ඕන කියලා කියහන්කො. ඈ කොහොමද කතා කරන්න ඕන මං? අයියේ අයියා නොදන්න කතාවක් මෙතන තියෙනවා. කරුණාකරලා මට ඒක අයියට කියන්න ඉඩ දෙන්න. කිසි කතාවක් ඕනේ නැහැ. ඔය අයියා කැල්ල අයින් කරගන්නවකො. කමුසේ මගේ සහෝදරයෙක් නෙවෙයි. හරිද? එච්චරයි. අයියේ මං බාගෙට බාගෙ ඉන්න නෙවෙයි අයියේ. මං කියන්නේ සාධාරණ මේ හැම දෙයක්ම අපි බෙදාගමු කියලා. හම්සේ එන පොට මොකද්ද කියලා මට හොඳට තේරෙනවා. හම්සේ තොත් මන් තොත්ත බබෙක් කියලා. ඈ මේ හම්සෝ කියනවා වගේ සම්බන්ධයක් අපේ තාත්තට තිබිලා නැහැ. හරිද? අයියේ ඔවා අඬබෙර ගහලා කියන්න උන සම්බන්ධකම් නෙමෙයි අයියේ. හම්සේ දැන් මෙතන මේ බොරු කතා හදනවා මදිවට අපේ තාත්තට අපහාසත් කරන්න හදනවා. හම්සේ ආපහු ඔය කතා හද හද ගිහින් තිබ්බොත් එහෙම මම නරකමිනිහ කියන්න එපා. හරි? නැහැ අයියේ. අපේ අම්ම මැරෙන්න කලින් කියපු කතාවක් මේක. මම මේ හදාගත්ත එකක් නෙවෙයි අයියේ. මේ යනවා මනුස්සෝ යන්න මේ උදේ පාන්දර මෙතන මේ මගේ ඔළුව අවුල් කරන්න නැතුව. අපේ අම්මා කිව්වේ රාහලමි තාත්තා කියන්නේ බොහොම ගුණහපත් මනුස්සයෙක් කියලා. මං අයියාගෙන් හිතුවෙත් එහෙමයි. එහෙනම්දයි අයියා මුණ ගැහිලා මේ හැමදේම කතා කරන්න කියලා හිතුවේ. කොහොමද ආයෙත් තාත්තා කෙනෙක්ගෙන කියන මොන කරදරයක්ද අයිසේ? මගේ තාත්තා තමුසේගේ තාත්තා නෙවෙයි. තමුසර තේරෙන්නේ නැත්ද? දැන් තමුසේ මෙතනින් යන්නේ නැහනේ. ඈ එහෙමනම් මම යන්නම්. හැබැයි එකක් මතක තියාගන්නවා. තමුසේ ඔළුවෙන් හිටගෙන කිව්වත් අපේ එක බින් අඟලක්වත් තමුසේට ලැබෙන්න ඉඩ තියන්නේ නැහැ මං. ඔන්න මං සහසුද්දෙන්ම කිව්වා. අයියේ සුනිටයි සුද්දරයි බ්‍රෝකර් ගාස්තු දෙනවයි කිව්වොත් මොන එකට 10ක් නෑ. අනේ මේ බොරු කාරෝ නම් හොයාගන්න එපා කියන්න. අතට සල්ලි දීලා ගන්න කෙනෙක්ව හොයාගන්න කියන්න. හරිද? උන්ට මං කියන්න. හොයන අය ලැබෙනකන් කියලා ඉතින් බලාගෙන ඉන්නත් බැහැනේ. හරි හරි මං දන්නවා. අම්මගේ හිත වෙනස් වෙන්න කලින් මොනා හරි කරන්න ඕනේ. මේ දැන් ওই ඉඩම් කැලේ අපි ගත්තට පස්සේ කවදා හරි දේපොල ලියද්දි ඔයාගේ කොටසින්
ඕක අඩු කරයිද දැන්නේ? ඒව කොහෙද මාත් එක්ක? එතකොට ඔයාට බාගට භාගයක් තමයි හම්බ වෙන්නේ නේද? හරිනම් ඉතින් එහෙම තමයි. කේ ඉතින් කොහමටත් අයියටනේ. එකට හරින්න මං ඉල්ලනවා. අනික ඉතින් කවදා හරි අම්මගේ කොටස බෙදෙනකොට ඒකිනුත් කොටසක් මට ලැබෙනවා නේ. ඒ කියන්නේ ඔයාට සෑහෙන ඉඩම් ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ. මේ දැන් ඔය වලව් අයියගෙන් ගන්න ක්‍රමයක් නැද්ද? ඒක ඉතින් ගන්න පුළුවන් වෙන්නේ අයිය කසාද නොබැඳු. ඒකත් ඉතින් අයියා නැති කාලෙක. අපි කසාද නවත්තමු. මොකද කියන්නේ? පුළුවන්ද? උත්සාහ කරොත් ඉතින් බැරි වෙන එකකුත් නැහැ. මොකද? ඒ පාරකට ලෝභ හිතුණාද? අනේ නෑ. අට එහෙම කියලා ලෝභකමක් නෑ. නෑ මම මේ කල්පනා කරේ දැන් ඕක අයියට හම්බුණායි කියලා ඇති වැඩකුත් නෑනේ. නිකන් බොරුවට දිราපත් වෙලා ඇයි? ඔය අල්ලගෙන ඉන්න කවුරු හරි නැති වුණොත් නම් එයාට ආයෙ ගෑනු ලැබෙන්නේ නෑ. ඒක ෂුවර්. ඔබ කඩා කප්පල් කරලා දාන්න. කොහෙද ඉතින් මම ඔයාලට කී දවසක් කිව්වද? මේ ගෑනු ළමයි ගැන හොයලා බලන්න කියලා. කො තාම හෙව්වද? හරි හරි මං අරන් දෙන්නට කියලායි තියෙන්නේ. මට පේන්නේ ඔය යාළුව දෙනට හරියට වැඩක් කරගන්න බෑ වගේ. මොකක් 24 පැයෙම යදින්න බෑනේ. පොඩක් තේරුම් ගන්නවා.